ආදරණීය දෙමාපියනි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගුරු විදුහල්පති වැටුප් අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන මේ තත්ත්වය ඔබේ දරුවාට කොහොමද ඍජුවම බලපාන්නේ ඊළඟට කොහොමද ඔබේ දරුවාට වක්‍රව බලපාන්නේ ඊළඟට අනාගත ලංකාවේ පාසල් දරු පරපුරට කොහොමද මේ ප්‍රශ්නේ බලපාන්නේ ඊළඟට මේ ප්‍රශ්නේ කොහොමද ලංකාවේ නිදහස් අධ්‍යාපනය කෙරෙහි බලපාන්නේ කියන කරුණු ඉතා සරලව කෙටි වේලාවකදී පැහැදිලි කරලා දෙන්න. දැන් මම මේ රූපයක් අරගෙන තියෙනවා මේ අයිස්පරයක්. එතකොට මුහුදේ පාවෙන අයිස්පරයක ඔබ දන්නවා මතු පිටට පේන්නේ බොහොම සුළු කොටසක්. එහි විශාල කොටසක් අභ්‍යන්තරය තුල සැඟවිලා තියෙනවා. දැන් මේ වැටුප් ගැටලුවත් බොහෝ දෙනෙක් දකින මේ වැටුප් ගැටලුවත් ප්‍රධාන වශයෙන් ගැටලුවක් විදිහට දකින අපි අංක 1 කියලාම ගන්නවාකෝ. මම අංක 1 වශයෙන් ගන්නවා. මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ ප්‍රශ්නය. අංක 1 කියලා ගන්නවා. එතකොට මම පැහැදිලි කරන්නේ මේ ගැටලුව මෙච්චරයි. හැබැයි මේ ගැටලුවට සැඟ වුණු මේ ගැටලුව යට තියෙන විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න එකක් තමයි මම මේක අංක 2 කියලා ගන්නම්. මේ ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට පදනම් වෙච්චි ඊළඟ කාරණය ලංකාවේ අධ්‍යාපනය සඳහා 6% වෙන් කරන්න කියන ඉල්ලීම දෙවනි ගැටලුව. ඊළඟ එක තමයි ගුරුවරයා මත පනවා ඇති අනවශ්‍ය පන්ති කාමර ඉගැන්වීම් ක්‍රියාවලියට ඍජුව දායකත්වයක් නොදක්වන අනවශ්‍ය ක්‍රියාවලිය ඉවත් කරන්න කියන එක. මම මේක දීර්ඝව විස්තර කරනවා වෙනම මාතෘකා වශයෙන් අරගෙන. ඊළඟ එක තමයි අංක 4 විදිහට මේ උද්ඝෝෂණවල ඊළඟ ඉල්ලීම වන 2015 දී ඉවත් කරපු රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමි කිරීම ඒක ඉවත් කරන්න කියන එක. එතකොට මෙන්න මේ ප්‍රධාන ගැටලු 4ක් මම ගත්තා ඔබට පැහැදිලි කරන්න. මේ ප්‍රධාන ගැටලු 4 ගත්තේ මට පුළුවන් මේ ගැටලු 4 විස්තර කරලා මේක ඔබට ඔබේ දරුවාට ලංකාවේ අනාගත ශිෂ්‍ය පරම්පරාවට සහ ලංකාවේ නිදහස් අධ්‍යාපනයට බලපාන හැටි පැහැදිලි කරන්න. හරි. මම දැන් මේ එකින් එක කතා කරගෙන යනවා. මේ එක එකක බලපෑම් මට වෙනම දීර්ඝව විස්තර කරන්න පුළුවන්. හැබැයි මං ප්‍රධාන වැදගත් කරුණු ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අපි ඒ කරුණු ටික එකින් එක විස්තර කරගෙන යමු. දැන් බලමු මම ගන්නවා මේකේ මේ අයිස්පරේ මතු පිට තියෙන ප්‍රශ්නය. බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙලා තියෙන ප්‍රශ්නය මේ වැටුප් විෂමතාව කියන ප්‍රශ්නය. දැන් බලමු මේක බලපාන හැටි. මේකේ ප්‍රධාන කාරණය තමයි මේ වැටුප් ගැටලුව නිසා මේ පද්ධතියේ ඉන්න මේ පාසල්වල ඉන්න ගුරුවරු අඩුවීම. ගුරුවරු සංඛ්‍යාත්මකව අඩුවීම. මේ ගුරුවරු සංඛ්‍යාත්මකව අඩු වෙන්නේ කොහොමද? එකක් තමයි මේ පද්ධතියේ ඉන්න ගුරුවරු පාසල්වල ඉන්න දක්ෂ ගුරුවරු වෙනත් රැකියා ලැබෙන අය වෙනත් විදේශගත වීම වලට අවස්ථාව ලැබෙන අය මේක අතහැරලා යනකොට මේ අතහැර යන ගුරුවරු වැඩි ප්‍රමාණයක් පිරිමි. ඒ වගේම ටීචර්ස්ලා මිස්ලා සැලකිය යුතු ප්‍රමාණයකුත් ඉන්නවා. දැන් මේ නිසා මේ පද්ධතිය තුළ මේ පාසල්වල පිරිමි ගුරුවරු විශාල වශයෙන් අඩුයි. ඔබ දන්නවා සාමාන්‍ය පාසලක ඔබේ දරුවන් ඉන්න පාසල්වල පිරිමි ගුරුවරු ඉන්නේ කී දෙනාද කියලා. අතේ ඇඟිලි ගන්නට හෝ ඊටත් අඩුයි. ගුරුවරු 60ක් ඉන්නවා නම් පිරිමි ගුරුවරු ඉන්නේ ඒකෙන් 4 දෙනෙක් 5 දෙනෙක් වගේ අඩු සංඛ්‍යාවක්. එතකොට ඒ අය සමහර විට එක්ක විදුහල්පති එහෙම නැත්නම් නියෝජ්‍ය විදුහල්පති එහෙම නැත්නම් සහකාර විදුහල්පති ආදී තනතුරු දරනවා. එතකොට
මේ පිරිමි ගුරුවරු අඩුවීම තුළ ඇතිවන ප්‍රධාන ගැටලුව තමයි පාසල්වල විනය පාසල් සිසුන් පාලනය කිරීමේ ගැටලුව හැබැයි ඒ ගැටලුව මේ පාසල්වල ඉන්න ඉතාම දක්ෂ මිස්ලා විසින් ඉතා හොඳින් කළමනාකරණය කර ගන්නවා හැබැයි ඉදිරියේදී ඒ අයත් මේ පද්ධතිය රැඳෙන්නේ නැහැ ඒ අයත් මේක අතහැරලා යනවා මේ වැටුප් ගැටලුව මුල් කරගෙන සහ මේකේ මම කතා කරපු මේ පැහැදිලි කරපු අනෙකුත් කරුණු පදනම් කරගෙන ඒ අයත් මේ ශේෂ්ත්‍රය අතහැර යෑමට ඉඩ තියෙනවා හරි දැන් මේ විනය ගැටලුව වල උච්චතම අවස්ථාවක් මට මතක් කරන්න පුළුවන් පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබත් දැනුවත් ඇති පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ අවසානයේදී පාසල් ගාවට දාන්න සිදුනා පොලිසිය ඒ කියන්නේ විභාග අවසානයේ පාසල් සිසුන් අතර ඇතිවන ගැටුම් අවම කිරීම මැඩ පැවැත්වීම පාලනය සඳහා එතකොට මෙන්න මේ තත්වයට පාසල් පද්ධතිය තුළ විනය බිඳ වැටෙමින් පවතිනවා එතකොට ඒකේ එක හේතුවක් තමයි මේ විදිහට පද්ධතිය තුළ පිරිමි ගුරුවරු අඩුවීම ඒ වගේම දක්ෂ ටීචර්ස් ළමිස්ලා මේ පද්ධතිය අතහැර යෑම ඊළඟට දැන් මේකේ අනෙක් ඊළඟ බලපෑම එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය තෙක් පාසලේ රැඳෙන ඔබේ පිරිමි දරුවා වැඩිපුර රැඳෙන්නේ මිස්ලා සමග ඔවුන්ගේ පෞරුෂයේ කිසිම ගැටලුවක් නැහැ හැබැයි ඒ මිස්ලා තුල තියෙන ලක්ෂණ ඒ පෞරුෂ ලක්ෂණ ඒක අනුකරණයට වඩා සුදුසු ගැහණු ළමුන්ටනේ එතකොට ගැහණු ළමුන්ගේ පෞරුෂය පිළිබඳ ගැටලුවක් නැහැ හැබැයි පිරිමි ළමුන්ගේ පෞරුෂයේ යම් ඌනතාවයක් ඇති වෙන්න පුළුවන් හේතුව ඒ දක්ෂ පිරිමි ගුරුවරු සර්ලා අඩුවීම තුළ ඔබ එම පිරිමි සිසුන්ට අනුකරණයට ලැබෙන පිරිමි චරිත අඩුවීමේ නිසා ඇතිවන යම් පෞරුෂ ගැටලු ඇති වෙන්න පුළුවන් අන්නවා මේ දරුවන්ගේ වීරය තමයි තාත්තා අම්මා එතකොට ඊළඟට ඔවුන්ගේ වීරයින් වෙන්නේ ඔවුන් අනුකරණය කරන්නේ ඔවුන් ආදර්ශයට ගන්නේ ඔවුන්ට හමු වෙන ගුරුවරු. එතකොට මේ පද්ධතිය තුළ පිරිමි ගුරුවරු අඩුවීම තුළ ඒක සැලකිය යුතු ආකාරයට ගැහැණු ළමයින්ටත් ඒක සැලකිය යුතු ආකාරයට ගැහැණු ළමින්ගේ පෞරුෂයටත් යම් බලපෑමක් ඇති කරනවා. හැබැයි ඔබ හිතන්න මෙහෙම පාසලක ගුරුවරු 100ක් නම් ඒ 100න් 40ක් සර්ලා වෙලා 60ක් මිස්ලා වෙනවා නම් මේකේ වාසිය විඳින්නේ ඔබේ දරුවන්මයි. ඔබේ පිරිමි දරුවන්ගේ පෞරුෂය ඉහළින් සංවර්ධනය වෙයි. ඒ වගේම ඒක ගැහණු දරුවන්ටත් ඉතාම හිතකර බලපෑම් ඇති කරන බව මා හොඳාකාරවම දන්නවා. ඒ නිසා ඔන්න මම එක ප්‍රශ්නයක් ගත්තා මේකේ සම්පත් පුද්ගලින් එහෙම නැත්නම් මිස්ලා සර්ලා මේ ශේෂ්ත්‍රයේ හැර යෑම ඊළඟට මම පැහැදිලි කරනවා දැන් මේ ගැටලුවත් එක්ක ඇතිවන තත්වයේදී ඉදිරියට මේ ශේෂ්ත්‍රයට වෙනදී දැන් මෙතෙක් ගත්තොත් මේ ශේෂ්ත්‍රයට ගුරුවරු ආවේ එකක් උපාධිධාරී ගුරුවරු ඊළඟට ආවා විද්‍යාපීඨ ඊළඟට ආවා පුහුණු ගුරුවරු. ඔය කාණ්ඩ තුන ප්‍රධාන වශයෙන් ආවා ඊට අමතරව තරඟ විභාග ආදීන් ගත්ත ගුරුවරු ඉන්නවා. එතකොට දැන් මේ ආපු උපාධි ගුරුවරු ගත්තොත් කැම්පස් ගියායින විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබපු අය. ඊළඟට විද්‍යාපීඨ ගුරුවරු ගත්තොත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච ඊළඟ ලකුණු මට්ටම තමයි ආවේ. එතකොට මේ අය මේ පද්ධතිය තුළ ඉතාම දක්ෂ ගුරුවරු විදිහට සේවය කළා. සේවය ලබා දුන්නා. ඒ වගේම පුහුණු ගුරුවරු ඒ අය ලබන විධිමත් පුහුණුව තුළින් මේ පාසල්වලට ඉතාම ඉහළ සේවයක් ලබා දුන්නා. හැබැයි දැන් මේ වැටුප් ගැටලුව සමාජගත වුණාට පස්සේ හැමෝම දැනගත්තට පස්සේ තරුණ පරම්පරාව දැනගත්තට පස්සේ මේ ටීචර් කෙනෙකුට හම්බෙන පඩිය කොත්තු බාස්ටත් අඩුයි. හරි. එතකොට මේ ගුරුවරයාට ලැබෙන අඩු වැටුප සමාජගත වීමෙන් පස්සේ මේ ශේෂ්ත්‍රයට
ඉදිරියට උපාධිධාරී ගුරුවරුන් පැමිණෙයි කියලා මට නම් විශ්වාස කරන්න අමාරුයි. ඒ අය වෙනත් විකල්පයක් නොලැබුණොත් මේ ආවත් මේ පද්ධතිය තුළ තියෙන මෙන්න මේ කාරණේ නිසා අනවශ්‍ය කොළපිරවීම සහ ඉගෙන්වීම් ක්‍රියාවලියට ඍජුව දායකත්වයක් නොදෙන අනවශ්‍ය හිංසාකාරී වැඩ නිසා ඒ අය මේ ශේෂ්ත්‍රය ඉක්මනින් අතහැරලා යනවා. ඒක දැනටත් සිදුවෙමින් පවතිනවා. දැනටත් මේ ශේෂ්ත්‍රයේ ඉන්න බොහෝ දක්ෂයින් අතහැරලා යනවා. මම දන්නවා 50න් පෙන්ෂන් යනවා, 55න් පෙන්ෂන් යනවා, පෙන්ෂන් යා යුතු වයස අවුරුදු 60 වුණා. ඊළාට මම දන්න සමහර අය ඉන්නවා මේ වෘත්ති අතහැරලා පූර්ණ කාලීනව ටියුෂන් සඳහා උපකාරක පන්ති පවත්වන්න මේ ශේෂ්ත්‍රය අතහැරලා යනවා. ඊළාට විදේශගත වීම සඳහා මේ ශේෂ්ත්‍රය අතහැරලා යනවා. එතකොට දැන් මේ පවතින තත්ත්වය තුළ උපාධිධාරීන් එන්නේ විද්‍යාපීඨ අයත් ඒ තරුණ පරම්පරාව තීරණය කරන විද්‍යාපීඨයට ගිහින් විද්‍යාපීඨයේ අවුරුදු 3ක පුහුණුව ලබලා විද්‍යා ගුරුවරයෙක් වෙනවට වඩා හොඳයි ඒ අයට වෙනත් විකල්ප හොයාගන්න තීරණය කරයි. ඊළඟට එතකොට ඔබේ දරුවාට ඉගැන්වීමට මීළඟට පැමිණෙන්නේ මේ උසස් පෙළ ලකුණු ධූරාවලිය තුළ ඉන්න පළවෙනි මට්ටම නෙමෙයි. පළවෙනි මට්ටම වෛද්‍ය පීඨ, කළමනාකරණ පීඨ, ඉංජිනේරු පීඨ, නීති පීඨ වලට ගියා. පළවෙනි කට්ටිය. උසස් පෙළ ලකුණු තුළ පළමු පෙළ ඒ සඳහා යනවා. ඊළඟට දෙවන පෙළෙන් කොටසක් ආවා. ඒ අය විශ්වවිද්‍යාලවලට තේරලා ඉන් පස්සේ මේ ගුරුවරු විදියට මේ ශේෂ්ත්‍රයට ආවා. ඊළඟට තුන්වෙනියට ආවේ විද්‍යාපීඨ. ඒ කියන්නේ මේකෙන් කැම්පස් යන්න බැරි වෙච්ච ලකුණු මට්ටම. ඒතර මම කියන්නේ මේ අය ඉතාම විශාල වශයෙන් අඩු වෙනවා මේ ශේෂ්ත්‍රයට පැමිණීම. ඒතකොට ඒ නිසා ඔබ දෙමාපියන් වන ඔබ ඔබට ඇඳුමක් ඕන වුණාම දෙන්නේ හොඳම ඇඳුම් අසන්නාට. ඊළඟට ඔබේ නිවස හදද්දී හොඳම මේසන් බාස්ල කණ්ඩායමට තමයි ඒක පවරන්නේ. ඔබ ඔබේ මෝටර් රථය නඩත්තු කරනවා නම් ඒකේ කාර්මික වැඩක් නම් ඔබ හොඳම ගරාජ් එක තෝරාගෙන ඔබේ ඇස්මානේ තියාගෙන තමයි ඒක සාදාගන්නේ. හැබැයි මං හිතන්නේ ඔබට මේ යන ක්‍රමය තුළ අනාගතයේදී ඔබට ඔබේ දරුවා හොඳම පාසල් ගුරුවරයා ගාවට එවන්න පුළුවන් වෙයිද කියලා මට නම් හිතන්න අමාරුයි. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මේ පළමු කරුණ. මම පැහැදිලි කරන්න ගත්තේ මෙන්න මේ පළමු කරුණ විස්තර කරේ. මේ පළමු කරුණ ඔබේ දරුවාගේ පෞරුෂය කෙරෙහි බලපාන ආකාරය. ඒ අවස්ථාවකදී බ්‍රිතාන්‍ය අගමැතිනියකින් ඉල්ලනවා වෛද්‍යවරු සහ ඉංජිනේරුවරුන් අපේ වැටුප ගුරුවරුන්ගේ වැටුප හා සම කරන්න කියලා. ඒතර ඔබට පැහැදිලි ඒගොල්ලන්ගේ වැටුප ගුරුවරුන්ගේ වැටුපට වඩා පහළ තිබුණේ රටේ. එතකොට අගමැතිනියගේ පිළිතුර තමයි ඔබලාවත් නිර්මාණය කරපු වෘත්තිය තමයි ගුරු වෘත්තිය. ඉතින් මම කොහොමද ගුරුවරුන්ගේ වැටුප ඔබේ වැටුප හා සමාන කරන්න කියලා පිළිතුරු දෙනවා. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන පින්ලන්තේ. මේ පින්ලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තුල ගුරුවරුන් තෝරාගෙන ඉන්නේ වෛද්‍යවරුන්ටත් වඩා ඉහළ නිර්ණායකයන් යටතේ. එතකොට වෛද්‍යවරයෙක් වෙනවට වඩා අපහසුයි ඒ රටේ ගුරුවරයෙක් වෙන එක. එතකොට ඒ රටේ ලක්ෂ 8ක 10ක පමණ වැටුපක් ගෙවනවා. එතකොට ගුරුවරයා ඉතාම සම්භාවනීය පුද්ගලයෙක් විදියට සැලකෙනවා. මොකද ගුරුවරයා තමයි රටක දරු පරම්පරාවේ අනාගතය. ඒ කියන්නේ රටක අනාගතය තීරණය වෙන්නේ ගුරුවරයා මත. එතකොට ඒක තේරුම් ගන්න තියෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි. මට මේ අද ලැබුණු ප්‍රවෘත්තිය මාලදිවයින. මාලදිවයිනේ ගුරුවරයෙකුට ගෙවනව වැටුප 170,000. දැන් ඔබට හිතෙන්න පුළුවන් මාලදිවයිනේ අනෙක් බඩුවල මිල ගණන් ඒව හිතෙන්න පුළුවන්. ඒතර මේක සංසන්දනාත්මකව දීලා තියෙනවා. මේ මාලදිවයින සහ මං කෙටියෙන් ලියන්නේ ලංකාව.
එතකොට මාලදිවයිනේ හාල් කිලෝවක මිල හාල් කිලෝවක මිල රුපියල් 53ක් වෙද්දි ලංකාවේ 105ක් දැන් 105ට ගන්නත් නෑ මං හිතන්නේ එතකොට පිටි කිලෝවක් මේකේ 52ක් වෙද්දි ලංකාවේ 110ක් ඊළඟට සීනි කිලෝවක් මාලදිවයින් වල 65ක් වෙද්දි ලංකාවේ මේකේ තියෙන ගාන මම දාන්න 125ක් කියලා දාලා තියෙනවා. එතකොට ඔබ හිතන්නේ එතකොට මාලදිවයින වැනි රටක් පවා මම හොඳට දන්නවා. මාලදිවයින් වල ගුරු සේවයට ගිය අය ඉන්නවා. ඉතින් එතකොට මේ විදිහට මේ දක්ෂයන් සහ බුද්ධිමතුන් රට හැර යනවා ගුරු සේවයේ ඉන්න වෙනත් රැකියාවලට යනවා පෙන්ෂන් ගන්නවා. එතකොට මෙන්න මේවා තුළ මේ පාසල් පද්ධතිය තුළ ඔබේ දරුවාට උගන්වන්න හිටපු දක්ෂතම කණ්ඩායම ඉවත් වෙනවා. ඊළඟට ඔබේ දරුවාට අනාගතයේදී උගන්වන්න දෙන දක්ෂම කණ්ඩායම ගුරු වෘත්තිය අතහැරලා වෙන පැතිවලට යනවා. ඔන්න මම පළවෙනි කරුණේ ඍජු බලපෑම් ටික පැහැදිලි කරා කෙටි කාලයක් තුළ. දැන් මම යනවා මේකේ දෙවෙනි කරුණට. දෙවෙනි කරුණ මම ගත්තේ අයවැයෙන් 6%ක් වෙන් කරන්න කියන කතාව. මේක ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගවල තියෙන ප්‍රධානම කරුණක්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ ඉල්ලපු දෙයක් තමයි අයවැයෙන් 6%ක් වෙන් කරන්න. මේක 1995 දී යුනෙස්කෝ සම්මතයක්. මොකක්ද ඒ සම්මතය? රටක් දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අයවැයෙන් වෙන් කරන්න ඕනේ අධ්‍යාපනය සඳහා. හැබැයි ලංකාව තවමත් වෙන් කරන්නේ 2%ට අඩුයි. දැන් මේක නිසා ඇතිවන ගැටලු ටික අපි බලමු. හරි. එතකොට දැන් බලමු මේ දෙවෙනි කරුණ පිළිබඳව කතා කරන්න. අයවැයෙන් 6%ක් වෙන් කිරීම. බලන්න මේක මම පැහැදිලි කරලා දෙන්නම්. ඔබ රැඳිලා ඉන්න, අහගෙන ඉන්න ඔබේ දරුවාට ඇති කරන බලපෑම. ලංකාවේ පාසල්වලින් 60%ක් පමණ සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් නැහැ කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිගන්නවා. ඒගොල්ලන්ගේ වාර්තාවලම තියෙනවා. හරි. ඒතර 60%ක් පමණ. දැන් උදාහරණයක් ගත්තොත් මම දීර්ඝව විස්තර කරන්න නැහැ. 116කට වතුර නැහැ. ඒතකොට විදුලි බලය නොමැති පාසල්. පුස්තකාල පහසුකම් නොමැති පාසල්. ඊළඟට පරිගණක විද්‍යාගාර පහසුකම් නොමැති පාසල්. ඊළඟට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලු කෙලවරක් නැහැ. එතකොට මෙන්න මේ தත්ත්වය තුළ හැබැයි කියනවා නිදහස් අධ්‍යාපනය කියලා කියනවා. එතකොට නිදහස් අධ්‍යාපනය කියලා නොමිලේ අධ්‍යාපනය කියනවා. ඔබේ දරුවාට නිලැඳුම් ටික දෙනවා. ඊට පස්සේ දෙනවා පෙළපොත් ටික. එච්චරයි. හැබැයි ඒ දෙකම දීලා මේ රාජ්‍ය ප්‍රකාශ කරනවා දරුවාට නිදහස් අධ්‍යාපනය සඳහා ඉඩකඩ දීලා තියෙනවා. අධ්‍යාපනයේ සමවස්ථා දෙනවා. හැබැයි අයවැයෙන් වෙන් කරන්නේ 2%ටත් අඩු මුදලක්. දැන් ලංකාවේ පාසල් වලින් ජාතික පාසල් තියෙනවා 10,162න් ජාතික පාසල් තියෙනවා 353. ලංකාවේ පාසල් තියෙනවා 10,162ක් මේකෙන් 353ක් තියෙනවා ජාතික පාසල්. හැබැයි මේ ජාතික පාසල් තුල ඔබේ දරුවාට ප්‍රමාණවත් පහසුකම් ටික සලසලා තියෙනවා. එතකොට මේ ප්‍රතිශතයක් වශයෙන් 3%යි. ප්‍රතිශතයක් වශයෙන් දෙමාපියනි 3%යි. එතකොට මේ රාජ්‍ය කියනවා 3%ක් ඔබේ දරුවාට ඉගෙන ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සහිත පාසල් දීලා අපි නිදහස් අධ්‍යාපනය සඳහා ඉඩ දීලා තියෙනවා කියලා. සම අධ්‍යාපන අවස්ථා ඇති කරලා තියෙනවා කියලා. දැන් හිතන්න ඒ අවස්ථා තියෙනවද කියලා. හරි. එතකොට මේකෙදි අපි බලමු මේ උසස් පෙළ ගැටලුව. සාමාන්‍යයෙන් උසස් පෙළ සඳහා අපි හිතමු ලක්ෂ 3 හමාරත් අතර ශිෂ්‍ය සංඛ්‍යාවක් වර්ෂයකදී පෙනී සිටිනවා. එතකොට මේකෙන් සාමාන්‍ය සරසවි වලට ලබා ගන්නේ 40,000ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක්.
මාතේ නිශ්චිත සංඛ්‍යාලේඛන තියෙන එතන මේ සංඛ්‍යාලේඛන වලින් මේක පුරවන්න අදහසක් නෑ මගේ මං දල අගයන් කියන්නේ එතකොට 3 ලක්ෂ ගාණක් විභාගයේ ලියනවා ඒකෙන් 40000ක් පමණක් විශ්වවිද්‍යාලයට ගන්නවා එතකොට දල වශයෙන් 1 ලක්ෂ 10000ක් පමණ දල වශයෙන් 1 ලක්ෂ 10000ක් පමණ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබලා විශ්වවිද්‍යාල ප්‍රවේශ වීමට අවශ්‍ය අවම තත්ත්වය අවම සුදුසුකම් සම්පූර්ණ කළා හැබැයි විශ්වවිද්‍යාලයට යාගත නොහැකිව ඉන්නවා හේතුව මේ පද්ධතිය තුළ විශ්වවිද්‍යාල තුළ බඳවා ගන්න පුළුවන් සංඛ්‍යාව 40000යි ඒ අයට නේවාසිකාගාර පහසුකම් ඊට පස්සේ දේශනශාලා පහසුකම් කතිකාචාර්යවරු මහාචාර්යවරු ඉන්න ඕනේ එතකොට ඒවා වෙනුවෙන් වෙන් කරන්න මුදල් නැත. ඇයි? වෙන් කරන්නේ 2%යි. මේක වෙන් කරන මුදල 6%ක් වැඩි වුණා නම් මේවන විට දැන් ඉතිහාසයේ කවමදාවත් ලංකාව අයවැයෙන් 6%ක් හෝ ඒ ආසන්න මුදලක්වත් වෙන් කළා නැහැ. එතකොට මේවා මේ தত্ত্বය ඉහළ නංවන්න තිබුණා. දැන් මොකද වෙන්නේ? මේ 110000ක් පමණ වන ඔබේ දරුවන්නේ එක්ක ඔබට සිදු වෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුදල් ගෙවල යවන්න. එහෙම නැත්නම් එවැනි ආර්ථික හැකියාවක් නොමැති අය ඔය වෙනස් සාමාන්‍ය රැකියාවකට යොමු වෙනවා. ඒතකොට ඇත්තටම මේ හැමෝම රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීමට සුදුසුකම් ලැබුවා අය. දැන් ඔබට පැහැදිලි ඇති මේකේ තියෙන්නේ මේ වැටුප් ගැටලුවක්ද කියන එක. ඒතකොට ගුරුවරු ඉල්ලන්නේ මේ එක කරුණක්. අධ්‍යාපනයේ 6%ක් වෙන් කරන්න. ඔබේ දරුවාට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබා දෙන්න. නිදහස් අධ්‍යාපනයේ තහවුරු කරන්න. ඒ වෙනුවෙන් තමයි ගුරුවරු හඬ නගන්නේ. ඔබ අප සමග එක්විය යුතුයි කියලා මම යෝජනා කරන්නේ ඒකයි. රැඳිලා ඉන්න මම ඉතින් ටිකක් පැහැදිලි කරනවා. අපි යමු ශිෂ්‍යත්වයට. දැන් ශිෂ්‍යත්ව විභාගය ගත්තාම මේ ශිෂ්‍යත්ව විභාගය පුදුමාකාර විභාගයක් නේ. දැන් අපි දල අගයන් ගමුකෝ. සමත් ලකුණ 160යි කියලා අපි හිතමු. එතකොට 160 දෙකෙන් බෙදුවොත් ලකුණු ලැබෙනවා 80ක්. ඒ කියන්නේ විෂයකට ලකුණු 80ක්. එතකොට මේ ලකුණු 80ක් විෂයකට ගන්න කෙනත් අසමත් වන විභාගයක් තමයි ශිෂ්‍යත්වය. එතකොට ඒකේ තරඟකාරීත්වය වැඩි කරලා මම කලින් පැහැදිලි කරා ඉගෙන ගැනීමට ප්‍රමාණවත් පහසුකම් තියෙන පාසල් සංඛ්‍යාව 323ක් ජාතික පාසල් ටික. ඉතින් මේ සඳහා ලෝකයේ වැඩියෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දුක් විඳින දෙමාපියන් ඉන්න රට ලංකාව. ඉතින් මේ රටේ අම්මලා මේ වෙනුවෙන් මහන්සි වෙනවා. දරුවන් නොමරා මරනවා. ඉතින් මේ පාසල් සෑම එකක්ම සමතත්වයේ තිබුණා නම් ආසන්න වශයෙන් හරි මේවායේ තියෙන්නේ මේ පාසල් පද්ධතිය තුළ තියෙන්නේ පුදුමාකාර විෂමතා. දැන් අපි හිතමු මම මේ ඔබට පැහැදිලි කිරීම සඳහා ස්මාර්ට් බෝඩ් එකක් භාවිතා කරනවා. ලංකාවේ ස්මාර්ට් බෝඩ් සහිත පාසල් දැන් සමහර පාසල් මම දන්නවා සියලුම පන්ති කාමර ස්මාර්ට් බෝඩ් තියෙනවා. හැබැයි ඒවා රජෙන් දීලා නෙමෙයි. ඒවා OB එකෙන් ඕ වෙනත් ප්‍රතිපාදන වලින් ගත්තේ ඒවා. එතකොට ඇයි මේක ගම්බද පාසල් වලට නොයන්නේ? ඒ පාසලට විදුලියක් නැහැ, ජලයක් නැහැ, වෙනත් පුස්තකාල පහසුකම් නැහැ, වෙනත් ක්‍රීඩා පිට්ටනිය නැහැ. ඒ පහසුකම් මොකුත්ම නැහැ. හැබැයි අධ්‍යාපනයේ සමතන කියලා හැම කෙනාටම එක හා සමාන පේපර් එකක් එනවා. ඒ ලෙවල් ෆිසික්ස් පේපර් එක හැමෝටම එක හා සමානයි. සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක සියලු ළමයි කොළඹ ළමයාත් ඇඹිලි පිටිය ළමයාත් පුත්තලම ළමයාත් යාපනේ ළමයාත් බදුල්ලේ ළමයාත් එකම පේපර් එකකට ලියනවා. එතකොට අපි ගුරුවරු වශයෙන් හඬ නගන්නේ මේ தත්ත්වය වෙනස් කරන්න. ඔබ තේරුම් ගත යුත්තේ ඒ தත්ත්වය. එතකොට ශිෂ්‍යත්වයෙන් පසුගිය වර්ෂයේ වෙද්දී
සාමාන්‍ය ලකුණු 180ක් ගන්න ඕන නම් 180ක් ගන්න ඕන. එතකොට ඒ වගේ ලකුණක් ගත්ත කෙනෙකුට විතරයි ජනප්‍රිය පාසලකට යන්න පුළුවන්කම ලැබුණේ. හේතුව මොකක්ද? මේ පාසල් වල එකක් ඉඩකඩ ගැටලු. ඒ සඳහා පහසුකම් ලබා දෙන්නේ නැහැ. මේ බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. විසඳුම සරල කරන්න පුළුවන්. පාසල් සඳහා බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ වෙනත් මතවාද තියෙනවා. නමුත් කෙටි කාලීන විසඳුමක් විදිහට දෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ ඒ හැරණු විට තියෙන ඊළඟ විකල්පය ගම්බද පාසල් වල පහසුකම් වැඩි කරන්න පුළුවන්. ඒක කරන්නෙත් නෑ. ඇයි? මේ රාජ්‍ය යාන්ත්‍රණයේ අවශ්‍යතාවය තමයි, මේ රජයන් වල අවශ්‍යතාවය තමයි, ඔවුන්ට ගැටලුවක් තමයි බුද්ධිමතුන්. සියලු දෙනා උපාධිධාරීන් වූ කල, සියලු දෙනා උපාධිධාරීන් වුණොත් එතකොට දේශපාලකයා ප්‍රශ්න කරනවා. දේශපාලකයා වැරදි කරද්දි ඒකට එරෙහිව පෙළ ගැසෙනවා. හැබැයි දේශපාලචීන් වඩාත්ම කැමති ඒගොල්ලන්ගේ රැලිවලට එන, ඒගොල්ලන්ගේ රැලිවලට ඇවිල්ලා හුරේ දමන, ඒගොල්ලොත් එක්ක පෙළපාලිවල ගිහිල්ලා බාල් නටන, ඒගොල්ලන්ට අවනත නූගත් පරපුරක් බිහි කර ගැනීම. ඉතින් ඒ සඳහා මේ රාජ්‍ය යාන්ත්‍රණය විසින් ගුරුවරයා මර්ධනය කිරීම අංක එකට අරගෙන තියෙනවා. එතකොට මේ හැබැයි දෙමාපියනි මේක මතක තියාගන්න. මේ ගුරුවරයා කියන දැවැන්ත උක්ෂය, රෙඩ්වුඩ් ගසක්සේ තියෙන දැවැන්ත උක්ෂය, ඒක ගින්නෙන්වත් විනාශ වෙන්නේ නැහැ. ඉතාම ශක්තිමත් අරටුවක් තියෙන මේ දැවැන්ත උක්ෂයට මේ රාජ්‍ය යාන්ත්‍රණය දෙන පරෝපහාරවල් දැනෙන්නේ. මේ උක්ෂය බිඳ දාන්න බෑ. ඔය රාජ්‍ය යාන්ත්‍රණයේ පොරෝ මිට කැඩිලා යනවා. මේ මුවහත ගෙවිලා යනවා. මේ ගුරුවරු කියන බලවේගය ඒ තරම් ශක්තිමත්. ඒ නිසා දෙමාපියනි, මේ මම පැහැදිලි කරන ඒවා තේරුම් ගන්න. මේ පැහැදිලි කරලා දෙන්නේ ඔබ වෙනුවෙන්, ඔබේ දරුවා වෙනුවෙන්, ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අනාගත ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි පෙළ ගැහිලා ඉන්නේ. ඒ සත්‍යය තේරුම් ගන්න. හරි. තාම ඉවර නෑ. දැන් එතකොට මම උසස් පෙළ අර්බුදය මතක් කරා, ශිෂ්‍යත්වයේ අර්බුදය මතක් කරා, ලංකාවේ පාසල් වල ඇති නැති පරතරය මතක් කරා. ඇයි ඔබ ආස නැද්ද මේ ස්මාර්ට් බෝඩ් එකක මට හැකියාව තියෙනවා එක තත්පරයකින්, තත්පර කිහිපයකින් මානව හෘදය පිළිබඳ වීඩියෝ එකක් ගන්න, තව තත්පර කිහිපයකින් මට පුළුවන් හෘදයේ සැත්කම ඇමරිකාවේ රෝහලක කරන ආකාරයේ වීඩියෝ එකක් ගන්න, මට ඒ ගමන්ම පුළුවන් ඒකේ සිංහල පරිවර්තනය දාලා දෙන්න. එතකොට මේ තමයි අධ්‍යාපනයේ පහසුකම් පැත්ත. හැබැයි ස්මාර්ට් බෝඩ් එකක් නොදකපු, පරිගණකයක් නොදකපු පාසල් කොච්චර තියෙනවද? අපි පෙළ ගැහෙන්නේ ඒක වෙනස් කරන්න. ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලියට ඍජු සම්බන්ධයක් නොදක්වන අනවශ්‍ය හිංසාකාරී වැඩ, පීඩාකාරී වැඩ. එතකොට ගුරුරුන්ට දැන් පාසල්වල බෙහෙත් බෙදන්නත් තියෙනවා. බෙහෙත් බෙදීම, යකඩ පෙති, ඔය විවිධ පෙති වර්ග බෙදන්න තියෙනවා. එතකොට ඒකේ වාර්තා තියාගෙන බෙහෙත් පෙති ටික ආපු නැති දවසට ඊළඟ, ආපු නැති ළමයට ඊළඟ දවසේ දෙන විදිහට වෙන මේක ගබඩා කරගෙන බෙහෙත් බෙදීම. ඊළඟට ඔය විවිධ එන්නත් කරන, කොවිඩ් එන්නත් නෙමෙයි, විවිධ එන්නත් කරන වැඩසටහන්වල වාර්තා පුරවමින් ඒවා සම්පූර්ණ කරලා දෙන්න. ඊළඟට ඔය උස බර මැනීම ළමුන්ගේ. ඊළඟට පෝෂණ වාර්තා. මං මේ ලැයිස්තුව දිගට කියාගෙන යන්නේ, මට ඕනේ කිහිපයක් කියලා පැහැදිලි කරන්න. එතකොට මේවා හොඳින් ඔබ තේරුම් ගත යුතුයි. ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලියට ඍජු සම්බන්ධයක් නොදක්වන ඒවා. මේවා ගුරුවරුන් කළ යුතු වැඩ නෙමෙයි. ඒ නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න. එතකොට මේවා ගුරුවරුන් කර කර සිටීමේ අනිසි විපාකය තමයි පාසල්වල විනය පිරිහීම, ගුරුවරයා අතෘප්තියෙන් පසුවීම, ගුරුවරයාට ලැබෙන විවේක කාලය. අපේ කාලවලදී අපි හොඳින්ම දන්නවා
अपे काले हिटपु गुरु मैनिवरु पियवरु अपि समग कथा करे तोड़ दारुवा समग एकुल काले गतकरा गतकरण काले इतिरुना हैबै दम्मे क्रमेदी सिद्धुवेन्ने निदहस एकम काल चेदिये तुल अरे पैवरुनु लिपिगुनु संभारे संपूर्ण करण वेने एक इतिंग मे तत्ते तुल दी सिद्धुवन आवासीय तमाय दारुवा समग दारुवाव तेरुंगान इलाट दारुवाट उपदेश देन पांतिकामर क्रियावलीन बहरव एम दारुवान समग समीप वेन्नतीन गुरुवरयाटतीन अवस्थाव एही रियान तर मेनिसा ऐतिवन आतृप्तिय तुल मे शेष्ट्रे हेरयान पिरिस बहुमाय कियन एक मा हुदाकारो दन्नवा मम दन्नवा मे मगे गेवेन्ने गुरुसेवे विसि एक्विनि अवुरुद्द मेत कालीनव मे पद्धतियट अलुतेन एकतु वुणा उपाधिधारी गुरुवर गुरुवरियान विद्यापीठ गुरुवर गुरुवरियान तोट ए आय कियन दे तमाय अरे से अपि आवे मेकटद कियला मे कोलपुरवन्न लिपिकारुवेक तरमट वेड गोडक तियेनवा मम ए गैन वेनम वीडियो एक पहेदिली करन्न एतोट मे पीडाकारी वेड निसा एत्तटम ගුරුවරුන්ට අහිමි වෙන්නේ දරුවන් සමග ගත කිරීමට තියෙන කාලය. එතකොට මේ ගුරුවරු අරගල කරන්නේ ඔබේ දරුවාට යහපත් අනාගතයක් ඇති කිරීම සඳහා මෙවැනි හිංසාකාරී ඒවා ඉවත් කර ගැනීම වෙනුවෙන් මේ සටන දියත් කරලා තියෙන්නේ. ඒ නිසායි දෙමාපියනි මම කියන්නේ ඔබ මේ தත්ත්වය හොඳින් තේරුම් ගත යුතුයි කියලා.